මෙවර කණ්ඩායම් 21කගේ සහභාගිත්වයෙන් පැවැත්වෙන නමෝන T20 ලෝක කුසලයන්ට අදාළ මූලික වටය වෙනුවෙන් පමණක් තරඟ 40ක් තිබෙන ක්‍රීඩා කරන්න. ඊයේ පැවති තරඟ දෙක සමගින් මූලික වටේ තිබෙන තරඟ 40න් හරි අඩක්, ඒ කියන්නේ තරඟ 20ක් පවත්වා අවසන් වී තිබෙනවා. මේ විදිහට තරඟ 20ක් පවත්වා අවසන් වෙද්දී එංගලන්තය, පකිස්තානය, ශ්‍රී ලංකාව අසන කණ්ඩායම් 8 පිළිබඳව තිබෙන බලාපොරොත්තු 50%කින් පමණ බොඳ වී තිබෙද්දී නව ශ්‍රීලන්තයත් ඒ අසලටම පැමිණ තිබෙන්නේ ඔවුන් ක්‍රීඩා කළ එකම තරඟයේ අෆ්ගනිස්තානය හමුවේ ඉතිහාසගත පරාජයක් ලැබීම සමගනේ. කොහොම නමුත් ඊයේ දිනේ මූලික වටේ 19 තරඟේ වගේම 20 තරඟේ තමයි පැවතුනේ. එදී 19 තරඟේ ඉන්දියාව සහ පකිස්තානය ක්‍රීඩා කළ අතර 20 තරඟේ ක්‍රීඩා කළේ ඕමානය හා ස්කොට්ලන්තයයි. ඉතින් අපි ඉන්දියා පකිස්තානයේ විස්තරය සුව බලන්න කලින් අපි බලමු මූලික වටේ 20 තරඟේදී ඕමාන කණ්ඩායම වගේම ස්කොට්ලන්තය අතර පැවති තරඟේදී එම තරඟ ප්‍රතිඵලය විසඳුනේ කොහොමද කියලා. මෙම තරඟේදී මුලින්ම පන්දුර පහර දුන් ඕමාන කණ්ඩායම නියමිත පන්දුවාර 20 නිමා කළා කඩුළු 7කට ලකුණු 150ක් ලබාගෙන. මේ විදිහ ලකුණු ලබා ගැනීමෙන් ඕමාන කණ්ඩායම වෙනුවෙන් ප්‍රාතිත් පන්දු 40කදී 4 පහර 5ක් වගේම 6 පහර 2ක් සමගින් අර සතකක් සමගින් ලබාගත් ලකුණු සංඛ්‍යාව ලකුණු 54ක්. ඒ අනුව අයන් කාන් පන්දු 39කදී 4 පහර 4ක් සමගින් නොදවි ලකුණු 41ක් ලබා ගැනීමට සමත් වුණා. සෙසු ප්‍රතිකරණ ඉදිරි නාසිම් ලකුණු 10ක් වගේම අකිබ් ඉලියාස් නායකයා ඔහු ලබාගත්තේ ලකුණු 16ක් පමණයි. ඊට අමතරව මෙහරන් කාන් ලකුණු 13ක් ලබා ගැනීමට සමත් වුණා. ඒ විදිහට තමයි ඔවුන් පන්දු හරි 20 දී කඩු 7කට ලකුණු 150ක් ලබා ගත්තේ. කඩු ලබා ගැනීමේදී ස්කොට්ලන්ත කණ්ඩායම වෙනුවෙන් මාක් වාට්, වීල්, ක්‍රිස්ටොප වගේම ක්‍රිස් අතරේ එක් කඩු බැගින් බෙදී යද්දී සෆ්‍රියන් ශරීෆ් කඩු 2ක් ලබා ගැනීමට සමත් වුණා. ඒ අනුව ස්කොට්ලන්ත කණ්ඩායම කාටත් කලින් ලකුණු සටහනේ පෙරමුණගෙන වගේම සුපිරි 8 දෙනාගේ තරඟ වටේට වැඩි බලාපොරොත්තු ලබා ගැනීම අරමුණෙන් පන්දු හරි 20කදී ලකුණු 156 ඉලක්කයක් හඹා යාමට පිටිටි පිවිසියා. එෙහිදී එම ඉලක්කය සාර්ථකව ස්කොට්ලන්ත කණ්ඩායම හඹා යාමට සමත් වුණේ පන්දු හරි 13 පන්දුවක් තුළදී කඩුළු 3ක් පමණක් දැවි ලකුණු 153ක් ලබාගෙන මෙම තරඟේ ජයග්‍රහණය කිරීමත් සමගිනි. ඒ අනුව ඔවුන් කඩුළු 7ක පාසු ජයග්‍රහණයක් තමයි මෙම තරඟේ ලබා ගත්තේ. ලකුණු ලබා ගැනීමේදී මන්සේ පන්දු 20කදී 4 පාර 2ක් වගේම 6 පාර 4ක් සමගින් ලකුණු 41ක් ලබා ගැනීමට සමත් වුණා. ඊට අමතරව ජෝන්ස් පන්දු 13කදී 4 පාරක් වගේම 6 පාර 2ක් සමගින් ලකුණු 16ක් ලබා ගත් අතර බෙරින්ටන් නායකයා ඔහු පන්දු 7කදී 6 පාරක් වගේම 4 පාරක් සමගින් ලකුණු 13ක් ලබා ගැනීමට සමත් වුණා. කිසි වෙතත් තරඟේ ජයග්‍රහණකාරයා ගෙන යෑමේදී මැතිව් ක්‍රෝස් පන්දු 8කදී 6 පාර 2ක් සමගින් ලකුණු 15ක් ලබා ගත් අතර බ්‍රෙන්ඩන් මැකියුලන් පන්දු 31කදී 6 පාර 2ක් වගේම 4 පාර 9ක් සමගින් නොදෙවි ලකුණු 61ක් ලබාගෙන තමයි ඔවුන් මෙම තරඟයෙන් ජය ගැනීමට පිතිකරණංශයෙන් උපරිම දායකත්වය ලබා දුන්නේ. මේ විදිහට ස්කොට්ලන්ත කණ්ඩායමේ කළු තුන දවාගත් ඕමාන පන්දුයනම් බඩපත් වුණේ බිලල් කාන්, අකිබ් ලියාස් වගේම මෙහරන් කාන් කියන පන්දුයනම් තිතනයි. ඉතින් මේ විදිහට තමයි මූලික වටේ 20 තරඟයේදී ස්කොට්ලන්ත කණ්ඩායම ඕමානයේ පරාජයපත් කරමින් කඩුළු 7ක ජයග්‍රහණයක් ලබා ගැනීමට සමත් වුණේ. ඕමාන ස්කොට්ලන්ත තරඟයේ ප්‍රතිඵල සමගින් වෙනස් වූ ලකුණු සටහන බලන්න කලින් සුපිරිම තරඟයේ, ඒ කියන්නේ ඉන්දියා පකිස්තාන තරඟයේදී එම තරඟයේ ප්‍රතිඵල විසඳුනේ කොහොමද වගේම T20 තරඟ වාර්තා අලුත්ුනේ කොහොමද කියලා අපි සුව බලමු. මෙහිදී මෙම තරඟයේ ආරම්භය ටිකක් ප්‍රමාද වූ අතර ඒ ඇති වූ වර්ෂාපතනය නිසා. ඒ අනුව තීරණාත්මක මෙම තරඟයේදී කාසිවාස දිනාගත්තේ පකිස්තානු නායකයයි. ඔහු තීරණය කළා මුලින්ම පන්දු යැවීමට. ඒ අනුව ඉන්දියා කණ්ඩායමට සිදු වුණා මෙම තරඟයේදී මුලින්ම ලකුණු රැස් කිරීමට. ඒ අනුව දෙරට අතර පවත්වා තිබෙන T20 තරඟ ඉතිහාසය තුළදී ඉන්දියා කණ්ඩායම පකිස්තානය හමුවේ පළමු වතාවට සියලුම ක්‍රීඩකයන් දැවීගී 19කදී ලකුණු 119කටයි. ඉතින් මේ විදිහට පකිස්තානයේ හමුවේ ඉන්දියා කණ්ඩායමේ සීලුම් ක්‍රීඩකයන් දැවි යද්දී ඔවුන් මුල් පන්දු වාර 10ට පමණක් කඩුළු 3කට ලකුණු 81ක් ලබාගෙන තිබුණා. කෙසේ වෙතත් අවසාන පන්දු වාර 9ට ඔවුන්ගේ කඩුළු 7ක් දැවි ගිය අතර එම පන්දු වාර 9 තුළදී ඔවුන් ලබා ගත්තේද ලකුණු 38ක් පමණයි. ඒ කියන්නේ පකිස්තානු කණ්ඩායම සුපිරි ආගමනයක් දෙවන පන්දු වාර 10දී ලබා දී තිබෙනවා. ඒ අනුව ඉන්දියා කණ්ඩායම T20 ලෝක කුසලන් තරඟවලදී ඔවුන් වාර්තා කළ 4න අඩුම ලකුණු සංඛ්‍යාව මෙම තරඟෙදී වාර්තා කළේ පකිස්තානයේ එරෙහිව ඔවුන් ලබාගත් ලකුණු 119 සමගනේ. මෙහිදී නායක රෝහිත් ශර්මා පන්දු 12කදී 4 පාරක් වගේම 6 පාරක් ලබාගෙන තිබු මොහොතේ ලකුණු 13කට දැවී ගියා. ඊට අමතරව කෝලි මෙම තරඟයේද පන්දු 3කදී 4 පාරක් ලබා ගැනීමෙන් අනතුරුව ලකුණු 4කටම දැවී ගියා. ඒ වගේම කළු රකින ක්‍රීඩක පාන් තමයි තරඟයේ සුපිරිමිනම ක්‍රීඩාකරුවා. ඒ පන්දු 36කදී 4 පාර 6ක් සමගින් ලකුණු 42ක් ලබාගෙනයි. ඊට අමතර අක්ෂර පටේල්ට උසස් වීමක් ලැබුණු අතර ඔහු ඒ දේ උපරිමයේ කලාකරුවෝ නිවරදි. ඔහු පන්දු 18කදී 4 පාර 2ක් වගේම 6 පාරක් සමගින් ලබා ගැනීමට සමත් වුණා. ඊට අමතරව සූර්යකුමාර් යාදේ ලකුණු 7ක්, සිවන් ඩුබේ ලකුණු 3ක්, හර්දික් පාණ්ඩේ ලකුණු 7ක් වගේම අර්ස්දීප් සිං ලකුණු 9කට දුවද්දි දැවි ගියා. ඒ තමයි ඉන්දියා කණ්ඩායම පන්දු 114කදී ලකුණු 119කට දැවි ගියේ. ඉතින් මේ විදිහට ඔවුන්ගේ සීලුම ක්‍රීඩකයන් දවා ගැනීමේදී පකිස්තානු කණ්ඩායමේ පන්දු යවනන් කරුණු ලබා ගත්තේ මෙන්න මේ විදිහටයි. මෙම තරඟය තුළද ඔවුන් පන්දු යවනන් 6 දෙනෙක් භාවිත කර තිබෙනවා. එහිදී සහින් අප්‍රිඩි ලකුණු 29කට කවුලක් ලබා ගනිද්දී මොහමඩ් අමීර් ලකුණු 23කට කවුළු 2ක් ලබා ගැනීමට සමත් වුණා. ඊට අමතරව නසීම් ෂා වගේම
හැරිස් රවුෆ් අතර කළු තුනකින් තමයි වෙදී ගියේ. ඉන්නතර පකිස්තානු කණ්ඩායම T20 ලෝක කුසලන් තරගාවලියේදී ඉන්දියා කණ්ඩායම පරාජය පත් කිරීමේ අරමුණෙන් පන්දු 120කදී ජයග්‍රහණය වෙනුවෙන් අවශ්‍ය වූ ලකුණු 120 හඹා යාමට පිටිරි පිවිසියා. නමුත් ඔවුන් සාර්ථක ආරම්භයක් වගේම මුල්පෙළ ප්‍රතිකරුවන් හොඳ ස්ථාවර අඩිතාලමක් මෙම ජයග්‍රහණය ලබා දුන්නත් මැදපෙළ ප්‍රතිකරුවන්ගේ අසාර්ථක පන්දුවර පහර දීම එසෙන්නත් මන්දගාමී පන්දුවර පහර දීම සමගින්ම ඔවුන්ටද පන්දුවර 20 තුළදී කළු 7ක් දැවි ලබා ගැනීමට හැකියාව ලැබුණේ ලකුණු 113ක් පමණයි. ඒ අනුව ලකුණු 6ක තියුණු ජයක් ලබා ගැනීමට ඉන්දියා කණ්ඩායමට හැකියාව ලැබුණා. ඉතින් බැලූ බැලමටම ලෝපුරා සිටින සීලුම ක්‍රිකට් ප්‍රේක්ෂකයන් විශ්වාස කළා මෙම තරගය පකිස්තානු කණ්ඩායම ලේසියෙන් පාසුවෙන් ජයගනිවි කියලා. මන්ද මැදපෙළ ප්‍රතිකරුවන් ඉදිරියේ ඉමාඩ් වසීම් සහදාබ් ඛාන් වගේම ඉෆ්ටිකා අහමද් ලකුණු ලබා ගන්නවට වඩා වැඩි පන්දු සංඛ්‍යාවකට ඔවුන් මුහුණ දුන්නා. ඉතින් මේ හේතු කාරණා නිසා තමයි පකිස්තානයට මෙම තරග ජයග්‍රහණ ලබා ගැනීමට හැකියාවක් නොලැබුණේ. කොහොම නමුත් අවසාන පන්දුවාරයට පහර දෙන්නට පිටිරි පිවිසි නසීම් ෂා ඔහු මුහුණ දුන් පන්දු තුනේදී ලකුණු 9ක් ලබා ගැනීම කැපි පෙනෙන කරුණක් බවට පත් වුණා. ඔහු මීට කලින් පන්දුවර පහර දෙන්නට ආව නම් මෙම තරග ජයග්‍රහණය පකිස්තානය වෙත රැගෙන යාමට ඔහුට හොඳ අවස්ථාවක් තිබුණා. මේ දේ ලකුණු ලබා ගැනීමදී පකිස්තානු කණ්ඩායමේ රිස්වාන් ලකුණු 31ක්, බාබා සම් නායක ලකුණු 13ක්, උස්මාන් ඛාන් ලකුණු 13ක්, පාක සමාන් ලකුණු 13කට දැවී ගියා. ඔහුගේ දැවියාම තමයි තරගයේ ටර්නින් පොයින්ට් එක බවට පත් වුනේ. මන්ද හොඳින් ලකුණු රැස් කරගෙන තිබූ මොහොතේදී ඉදිරියට පැන වේගවත් පහරක් එල්ල කිරීමට යාමේ තමයි කළු රකින ක්‍රීඩක රිෂඩ් පාන් ඉතා දක්ෂ උඩ පන්දුවක් රැක ගැනීම සමගින්ම ඔහුගේ ඉනිම නිමාවට පත් කිරීමට සමත් වුනේ. ඊට අමතරව සහදාබ් ඛාන් ලකුණු 4කටත්, ඉෆ්තිකාර් අහමද් ලකුණු 5කට දැවියගේ පන්දු 9කට මුහුණ දීමෙන් අනතුරුවයි. කොහොම නමුත් නෂීම් ෂා පන්දු 4කට මුහුණ දීලා 4-2 සමගින් ලකුණු 10ක් ලබා ගැනීමට සමත් වුණා. ඉතින් මේ විදිහට මෙම සුපිරි තරගයෙන් ලකුණු 6ක ජයග්‍රහණ ලබා ගැනීමේදී පකිස්තානු කණ්ඩායමේ දැවියගේ කළු 7 ලබාගත් ඉන්දියා පන්දුව නම් බවට පත් වුනේ. අර්ස්දීප් සිම් පන්දුවර 4යි ලකුණු 31කට 1 කවුලක්, මොහොමඩ් සිරාජ් පන්දුවර 4යි ලකුණු 19යි, බුම්රා පන්දුවර 4යි ලකුණු 14කට කළු 3ක් දවා ගත්තා. මේදී බුම්රා රිස්වාන්ගේ කළු දවා ගැනීම තමයි ඉන්දියා කණ්ඩායම දෙසට මෙම තරගයේ ප්‍රතිඵලය ජයග්‍රහණයව ගලාවේ. ඉන් අනතුරු පාණ්ඩ්‍යද ලකුණු 24 කල්ලු දෙයක් ලබා ගනිද්දී අක්සර් පටෙල් ලකුණු 11කට 1 කල්ලක් ලබා ගැනීමට සමත් වුණා. ඒ අනුව අද දිනේදී තවත් සුපිරි තරගයක් පැවත්වෙනවා ඒ ඩී කාණ්ඩයට. ඉතින් මෙම තරගයේ ප්‍රතිඵලය ශ්‍රී ලංකා ඉදිරි ගමන තීරණ වෙනවා නොඅනුමානයි. මන්ද අද තිබෙන තරගයේ බවට පත් තිබෙන්නේ දකුණු අප්‍රිකා බංග්ලාදේශ තරගයේ. මෙම තරගයේ මූලික වටේ 21 තරගයේ වන අතර තරගයේ පැවත්වෙන්නේ ඩී කාණ්ඩයට. තරගයේ තිබෙන්නේ නිව්යෝක්යේදී. මෙම තරගයේ ශ්‍රී ලංකා වේලාවෙන් රාත්‍රී 8ට ආරම්භ වෙනවා. ඉතින් අපි බලමු මෙම තරගයේදී යම් කිසියකින් බංග්ලාදේශ කණ්ඩායම පරාජයට පත් වෙනවා කියන්නේ ශ්‍රී ලංකාවට සුපිරි 8 දෙනාගේ තරග වටේ පිළිබඳව වැඩි බලාපොරොත්තු ලබා ගැනීමට හැකියාව ලැබෙනවා. ඉතින් ඒ වගේම තමයි දකුණු අප්‍රිකාවත් මෙම තරගයේ ජය ගන්නවා කියන්නේ ශ්‍රී ලංකාවට බලාපොරොත්තු වැඩි කරනවා කියන එක. යම් කිසියකින් දකුණු අප්‍රිකාව මෙම තරගයෙන් පරාජයට පත් වුණොත් මෙම කණ්ඩායමට තේ අවසාන කණ්ඩායම් දෙක තීරීමේදී ඉතාම තියුණු මුණුවක් ගන්නව නොඅනුමානයි. ඉතින් එහෙනම් අපි බලමු මෙම තරගවල ප්‍රතිඵල සමගින්ම මෙවර T20 ලෝක කුසලාන තුලදී තරඟ 20ක් අවසානයේදී ලකුණු සටහන කොහොමද වෙනස් වුනේ කියලා. මේදී ඒ කණ්ඩායමේ පකිස්තානයේ පරාජයට පත් කරු ඉන්දියා කණ්ඩායම ඇමරිකාව දෙවන තැනට පත් කරමින් ලකුණු සටහනේ පෙරමුණ ගැනීමට සමත් වුනේ ඔවුන් ක්‍රීඩාකල තරඟ දෙකම ජයගෙන. ඒ වගේම දෙවන තැන පසු වන ඇමරිකාවත් ක්‍රීඩාකල තරඟ දෙකම ජයගෙන තමයි දෙවන ස්ථානයේ පසු වන්නේ. ඒ වගේම කැනඩාව තරඟ දෙකකදී එක තරඟක් ජයගෙන තුන්වන තැනත්, පකිස්තානයේ හතරවන තැන පසු වන්නේ ඔවුන් ක්‍රීඩාකල තරඟ දෙකම පරාජයට පත් වීමෙන් අනතුරුව. ඒ වගේම තමයි අයර්ලන්තයත් ඔවුන් ක්‍රීඩාකල තරඟ දෙකම පරාජයට පත් වෙලා පස්වන ස්ථානයේ රැඳී සිටිනවා. ඉතින් බී කාණ්ඩයට තේපැති මීළඟ තරඟය තුලදී ස්කොට්ලන්ත කණ්ඩායම ඕමානයේ පරාජයට පත් කිරීම සමගින්ම බී කාණ්ඩයෙන් පෙරමුණ ගැනීමට ඔවුන්ට හැකියාව ලැබුණේ ප්‍රබල ඔස්ට්‍රේලියානු කණ්ඩායමත් දෙවන තැනට ඇද දමමි. ඉතින් මෙම ලකුණු සටහන දිහා බැලුවාම ස්කොට්ලන්ත කණ්ඩායමට හොඳ අවස්ථාවක් තිබෙනවා අවසාන කණ්ඩායම් අට වෙත යන්න. අන්තයේ ඔවුන් තරඟ දෙකකදී එක තරඟයක් විසිදුමකින් තොරව නිමාවට පත් වෙලා තමයි එක ලකුණක් සමගින් ලකුණු සටහනේ හතරවන ස්ථානයේ පසුවන්නේ. එදී බී කාණ්ඩයට තේ ඔස්ට්‍රේලියාවට, නැමීබියාවට, එංගලන්තයට තව තරඟ දෙක බැගින් තිබෙනවා ක්‍රීඩා කරන්න. ඒ වගේම ඕමානයේ හා ස්කොට්ලන්තයට තිබෙන්නේ එක තරඟේ බැගින්. ඉතින් කොහොම නමුත් එංගලන්ත කණ්ඩායම අවසාන කණ්ඩායම් මට වැඩි බලාපොරොත්තු තබා ගන්නවා නම් ඔවුන්ට ඉතිරිව තිබෙන තරඟ දෙක හොඳ දල් ලකුණු වේගයකින් ජය ගැනීම අනිවාර්ය වෙනවා. එසේ නොවුනොත් ඔවුන්ටත් ලෝක කුසලානේ 60 යාමට තමයි සිදුවන්නේ. ඉතින් අපි දන්නවා සී කාණ්ඩයට තේ අෆ්ගනිස්තානයේ පෙරමුණේද බටිරින්දිය කොදෝ දෙවන තැනත්, උගන්ඩා තුන්වන තැන පසු වන අතර පැපුවා නිව්ගිනියාව ගේම නවසීලන්ත පිළිවෙලින් හතරවන ස්ථානයක් ගම පස්වන ස්ථානයේ රැඳී සිටිනවා. මේදී ඩී කාණ්ඩේ තරඟ වටේ ඉතාම උණුසුමුණේ ශ්‍රී ලංකා කණ්ඩායම දකුණු අප්‍රිකාට වගේම බංග්ලාදේශ හමුවේත් පරාජයට පත් වීම සමගින්. ඒ අනුව ඩී කාණ්ඩයට තේ දකුණු අප්‍රිකා පළවන තැනත්, බංග්ලාදේශ දෙවන තැනත්, නෙදර්ලන්තයේ තුන්වන තැනත්, නේපාලයේ හතරවන තැනත් පසුවන්නේ ශ්‍රී ලංකා කණ්ඩායම පස්වන ස්ථානයේ පසු වෙනවා. ඉතින් මේ විදිහට තමයි මෙවර ලෝක කුසලාන නියෝජනය කරන කණ්ඩායම ලැබූ ජයග්‍රහණ වගේම පරාජය ප්‍රතිඵල මත ඔවුන් ක්‍රීඩා කරන අංශයෙන්
ලකුණු සටහන තුළ ඔවුන්ගේ ස්ථානය සඳහන් කිරීමට අවස්ථාව උදා වී තිබෙනේ. බලාපොරොත්තු වන ශ්‍රී ලංකා කණ්ඩායමට තිබෙන නේපාල වගේම නෙදර්ලන්ත තරඟ දෙක හොඳින් ක්‍රීඩා කරමින් හොඳ දල්වකුණු වේගයක් සමගින් එම තරඟ ජය ගැනීමට ඔවුන්ගේ උපරිම කරාවි කියලා. ඉතින් වෙනස් වෙන ක්‍රිකට් ලෝකයේ අලුත් වෙන ක්‍රිකට් විස්තර දැනගන්න රැඳෙන්න අපිත් එක්ක දිගටම. ඔයාලා හැමෝටම ක්‍රීඩාශීලී උද්‍යෝගිමත් දවසක්.